මිනිසුන්ට තනිකම දැනෙන්නේ ඔවුන් තනිවන නිසාම නොවේ. පටිසේව තනියම හම්බෙන්න පුළුවන්ද? බෑ. අද 22 අධ්‍යක්ෂකවරයාගේ උපන්දිනය දවස. ලංකාවේ ඉන්න සිනමා ප්‍රේක්ෂකයන්ට චිත්‍රපටි බාර කරන්න යන්නේ. ටිකට ඉඳන් දිස්ත්‍රික්ක 25 තියෙන සියලුම සිනමා හල් වලින් මිදුණු විශ්වයේ චිත්‍රපටිය නරඹන්න පුළුවන්. නරඹලා අපේ සෝෂල් මීඩියා තියෙනවානේ. සෝෂල් මීඩියාකේ ෂෙයා කරන්න අදහස් කියන්න චිත්‍රපටයේ ඕගොල්ලන්ගේ රසවින්දනයේ සම්බන්ධව අපිට අදහස් කියන්න. ඒක තමයි අපේ සතුට. තම පරමාදර්ශී වස්තුවට පවා බෑ විටක තමන් මග හැරෙන නිසාය. විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා දැනට ජනසිරි මහත්මයාට. මං ගැන විශ්වාසය තියෙන මේ රාජිනී මදිරාක්ෂි කියන අපි දැවැන්ත චරිතය මට දුන්නට මං හිතනවා මං මේ අභියෝගය සාර්ථකව බාරගත්තා කියලා, සාර්ථක ඉටු කරා කියලා මං විශ්වාස කරනවා. ඒ වගේම ස්තුතිවන්ත වෙනවා මාධ්‍යවේදී වෙච්ච සියලුම දෙනෙක්ටම, ඕගොල්ලෝ හැමෝටම මේ චිත්‍රපටය බලන්න ඇවිල්ලා ප්‍රේක්ෂකයන් හැමෝට අපිව යොමු කරනවට, ප්‍රේක්ෂකයන් අපි අතරමැදිය වෙලා අපි ටෙලිෆෝන් එක කරනවට බොහොම ස්තුතියි. ඒ වගේම චිත්‍රපටයේ මාත් එක්ක රඟපාපු රංගනයෙන් දායක බුද්ධික ජයරත්න අය, උද්දික ප්‍රේමරත්න, චුලක්ෂණතුන්ගේ ඇතුළු සෙසුරංගන ශිල්පීන් ශිල්පිනියන් සියලුම දෙනෙකුටම ස්තුතිවන්ත වෙනවා. මොකද ඒ රාජිනී මදිරාක්ෂි කියන චරිතය මට මගේ යම් සාර්ථකත්වයක් දකින්නවා නම් ඒ සාර්ථකත්වයට පස්සේ ඔවුන් සියලු දෙනෙක්ම ඉන්න ඔවුන්ගේ සහයෝගය නැතුව මට ඒ තරම් දුරට කරගන්න වෙන්නේ නැහැ. ඒ වගේම චිත්‍රපටය සමස්තයක් වශයෙන් ගත්තහම ගොඩක් අමාරුයි. මොකද අතීතයේ චිත්‍රපටයක් ඇදලා දැන් තියෙනවා වර්තමානයේ විදිහට තියෙනවා. ඉතින් තිරෙන් පිටුපස වැඩ කරපු සියලුම දෙනෙක්ට නම් වශයෙන් නොකිව්වට ආලෝකකරණය, ඒ වගේම කලා අධ්‍යක්ෂණය, මේකප් පැත්ත, කොස්ටියුම් පැත්ත, ඉතින් ඔවුන් සියලුම දෙනෙක්වම නම් වශයෙන් නොකිව්වට තිරෙන් පිටුපස ඔවුන් හිටියට ඔවුන පේන්නේ නැති වුණාට ඔවුන්ගේ කාර්යය අතිබැරෑරුම් සහ මේ චිත්‍රපටයේ යම් සාර්ථකත්වයක් මේ ලස්සනක් දකිනවා නම්, මේ වෙනසක් දකිනවා නම් ඒ හැම සාර්ථකත්වයක් පිටිපස්සෙම ඔවුන් සියලු දෙනෙක්ම ඉන්නවා. ඔවුන් සියලු දෙනෙකුටම ස්තුතිවන්ත වෙනවා සහ ආදරණීය ප්‍රේක්ෂකයන්ට ආරාධනා කරනවා මේ චිත්‍රපටය බලලා ගුණ දොස් කියන්න කියලා. මා කළ සමාජීය ගවේෂණ, මේ යුග පිළිබඳව මා කරපු මේ ගවේෂණ ඒවා ඉතාම ප්‍රතිඵලදායක වෙලා තියෙනවා කියනවා. ඔබ උතන සිටියා රාජිනී, මා මෙතන සිටියා අපට නොදැනි පොළව මනුෂ්‍යත්වය තරම් අභිරහසක් මේ විශ්වයේ තවත් තිබේද?
රට අලුත් වැඩ කරන අපේ සහෝදර අධ්‍යක්ෂකවරයෙක් හමුවගේ චිත්‍රපටි වල ඇසිස් කරලා තියෙනවා. විදුලි විශ්වය විශේෂත්වය තමයි ඇත්තටම ආදරය ගැන හුඟක් දේවල් කතා කරන චිත්‍රපටයක්. ඒ වගේම තමන්ගේ මනස ගැන ආදරණීය හැඟීම් ගැන ලෝක දෙකක් අතර ආදරය සිද්ධ වෙන්නේ කොහොමද කියන එක ගැන කතා කරන ඒක හෘදයාංගම පටන් ගන්න හැමදාම ජයන්තගේ නිර්මාණ බුද්ධියෙන් ඉවර වෙනවා. මේකත් එහෙමයි. එදා ප්‍රඥාව සමග කාලාත්‍රේ තීර්ථ යාත්‍රිකයාගෙන ආ ජයන්ත චන්ද්‍රසිරි මෙදා සිය අභීෂ්ට අනන්‍ය චලන රූප ශෛලියෙන් ස්වකීය සුවාසක් සක්‍රීය සිනමා රසිකයන් වෙත කරන සිනමා සම්ප්‍රදානය යඥවත් නුඹ මමේ සසරේ ප්‍රේමේ නී තමයි සත්තයි මාමිරේ අද පත්තරේ දීලා ඇදලා නේද අමරගුණරත් මහත්තයා රාජිනියක් අද බල බලද ඇන්නේ ඔයා විචාරනද ඔයා විකාර මුතු හිතක් විසෙන් මෙසේ ලියනු ලැබිනි තරම් අභිරස තුල hidden observer කෙනෙක් එහෙම නැත්නම් සැඟවුණු නිරීක්ෂකයෙක් ඉන්නවා මං ගැන තියෙන අධික විශ්වාසයට සුමත් ඇතුලේ ඉන්නේ නිරීක්ෂකයා නිදාගෙනයි ඉන්නේ මේ කතාව යාට කිව්වොත් සුමත් මොකක් කරයිද එයා මේ channel එක වහලදායි විශ්වය frozen cosmos ළඟදීම